දිල්රුවන් පෙරේර ගෙන් සැර කතාවක් ඔව් ඊ දවසේදී අවසන් වුණා වෙස්ට් ඉන්ඩීස් වල පැවැත්ම 60 මෙන්ස් කම්පිටිෂන් එකදී අපි දන්නවා CPL එකට කලින් තමයි මේ තරගාවලිය එකට පවත්වන්නේ 11 10 ක තරගාවලියක් විදිහට ඉතින් මේ තරගයේ අවසන් මහා තරගය ක්‍රීඩා කර ටිම්බැගෝ නයිග්‍රේටස් කණ්ඩායම සහ සෙන් කීස් ඇන් නේවිස් පේට්‍රියස් කණ්ඩායම අවසානයේදී සෙන් කීස් ඇන් නේවිස් පේට්‍රියස් කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරා ප්‍රථම 15 පහත් තුන ටිම්බැගෝ නයිග්‍රේටස් කණ්ඩායම ලකුණු 84යි රස් කර ඉතින් ඒ කණ්ඩායම නියෝජනය කර ශ්‍රී ලංකාවේ සීගුවේ ප්‍රසන්න ඔහුට කිසිම ලකුණක් ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ පළවෙනි පන්දුවේම දෙවිගේ අතින් සෙන් කීස් ඇන් නේවිස් පේට්‍රියස් කණ්ඩායම නියෝජනය කර අකිල දරංජය ඔහුට හැකියාවක් ලැබුණා පන්දු වාර දෙකක් යොමු කරලා ලකුණු 15කට එක කඩුල්ලක් දවා ගන්න ඉතින් අවසානයේදී ඔහු නියෝජනය කරපු කණ්ඩායම මේ ලකුණු 85 ඉලක්කය පන්දු වාර 9යි පන්දු 4කින් සපුරාගත්ත තරග ජයග්‍රහණය කරා. ඉතින් ඊට පස්සේ අපි දැක්කා අකිල දරංජය ෆොටෝ එකක් දා තියෙන තමන්ගේ Instagram ගිණුමේ වෙස්ට් ඉන්ඩීස් ලෙජන්ඩ් ක්‍රිස් ගේල් එක. මොකද ක්‍රිස් ගේල් උත් නියෝජනය කරේ සෙන් කීස් නේවිස් ඇන් පේට්‍රියස් කණ්ඩායම. ඔහු එක ෆොටෝ එකක් දාලා කියලා තියෙනවා from my childhood he is legend කියලා. ඉතින් ඊට පස්සේ එකට අඩින් පොඩි කමෙන්ට් එකක් දා තියෙනවා ශ්‍රී ලංකාවේ හිටපු පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේර අපි දන්න හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඉතින් ටෙස්ට් ක්‍රිකට් වල අපිට නැතුම් බැරි ක්‍රීඩකයක් වෙලා හිටියා. ඔහු රිටයර් වුණා. දිල්රුවන් පෙරේර කමෙන්ට් එකක් දාලා කියලා තියෙනවා TikTok එකක් දාපන් දැන් සිලෙක්ටර්ස් TikTok බලන්න කියලා. ඉතින් ඒකෙන් ඔහු පොඩි ඉඟියක් දෙනවා, පොඩි දෙයක් ඔහු කියනවා මේ සිලෙක්ටර්ස් නම ඉම්ප්‍රෙස් කරන්න ඕන. මොකද අපි දන්න අකිල දරංජයට තාම කණ්ඩායමේ ස්ථානයක් ඉඳලා නැහැ. ඉතින් ඔහු පික්ුණෙත් නැහැ. ඉතින් අකිලට කියලා තියෙන්නේ ඒක තමයි සිලෙක්ටර්ස්ට පෙන්වන්න ඕන නම් සිලෙක්ටර්ස් ලව ඉම්ප්‍රෙස් කරන්න ඕන නම් TikTok වීඩියෝ එකක් දාන්න. මොකද දැන් සිලෙක්ටර්ස් TikTok බලනවා. TikTok එක බලලා ඒගොල්ලෝ ආව සිලෙක්ට් කරගන්න පුළුවන් වගේ කතාවක් තමයි ඔහු කියන්නේ. ඉතින් මේක පොඩක් අර මොක්කිරිල්ලක් කරනවා සිලෙක්ටර්ස් ලව. ඉතින් මම දැන් ඇත්තම මේ වගේ ලාක හොඳ සැර කතාවක් එක. මොකද මම දැන් මිනිස්සුන් දැනගන්න පුළුවන්. මොකද ක්‍රීඩකයන් ගොඩක් අය රිටයර් වෙච්ච අය ඉන්නවා, ඒකම ගොඩක් අය රටින් පිට ගියා ඉන්නවා. ඉතින් එක එක හේතු නිසා තමයි මේ දේවල් මේගොල්ලෝ ප්‍රකාශයටපත් කරන්නේ.